දේශපාලනය ලංකාවේ වෙනස්ුනා කියලා පිළිගන්නේ නැති. තවදුරටත් ඒ පරණ තක්කඩි දේශපාලනයම කරන්න පුළුවන් කියලා විශ්වාස කරන. එක වෙන වෙන හැඩවලින් වෙන වෙන විදිවලට පෙරලලා එහට පැල්ල මෙහට පැල්ල නිගන් හොයාගන්න බැරිවිදිට එම හිතන්නේ එම හිතුවට බලං ඉන්න මිනිස්සුන්ට හැමදිනාටම තේරෙනවා මේගොල්ලු නටන නාඩගම මොකක්ද කියලා. නළුවෙක් නිලියෙක් YouTubeු කාරයෙක්ඇමත් නැත්තං වෙනත් පුද්ගලෙක් ඕන ඇම කෙනෙක් වේවා එයා ඒ රඟපාන නාටියය මොකද කියලා බලං ඉන්න මිනිසුන්ට ේරෙනවාොද මිනිසුන්ට දැන් ඇස්පනාපිටම ජීවමාන උදාහරණ තියෙනවා අවංක දේශපාලනය කියන්නේ මොකදද කියලා. ඒ හින්දා තමන්ගේ බඩ ගෝස්තරයට සහ තමන්ගේ වෙනත් වෙනත් ප්‍රශ්න විසඳගන්ඩ දේශපාලනය කරඩ එනාය දේශපාලනය ගැන කතා කරන්ඩ එනාය. ගුණදොස් විචාරණ්ඩ නාය ඒගොල්ලො කවුද කියලා කටේ මිනිසු දැන් හොඳට හඳු ගැන තියෙනවා. එහින්දා ඒගොලන්ට දැනට මත් යන එන මං නෑ මේ මාමැතිවරණෙන් පස්සේ නෑම්බර් ධහතර වෙනනිදා මහමැතිවරණයෙන් පස්සේ එගොලු ඉගෙන ගන්නවා අලුත්ම දේශපාලන පාඩමක්. ඒක තමයි තක්කඩි දේශපාලනය තවදුරටත් ලංකාවේ ඔට්ටු නෑ. ඒක තමයි එගොලු ඉගෙන ගන්න පාඩම. ඉති ප රටේ සිද්ධ වනේ මේකයි ජනතාව වෙනුවෙන් සේවය කරන්න කියලා ජනතාවට පට්ට පල් බොරු කියලා ජනතාවගේ චන්දය අරගෙන. විවිධ හුටප්පර මාර්ගයගේ ැන ආගම වෙඩ පුුවන්, වර්ගය වඩ පුළුවන්, ශ්‍රී ලංකාවේ නිදහස වෙන්න පුළුවන්, අභිමානය වඩ පුළුවන්, ආගම චිරස්තිතිය වෙන්න පුළුවන් ඕනම දෙයක්. මේ වගේ දේවල් ඉහලට ඔස වගෙන ඒවා පිටිපස්ස හැගිලා ඇවිල්. හන් සාටක දාගන්න එමන න් ටයිකෝට ඇඳගන්න එමනැත්තං විවිධ විවිධ පලාාත් නියෝජනය කරන විදියේ ඇඳුම් ඇඳගන ඔය විදිහයට ආපු ඔක්කොම නැට්ටෝ මේ වෙන කොට සල්ලං වෙලාගල්ලා ඉවරයි මිනිස්සුවේ ගොලන් ඔක්කොමලව ගෙදරෑරයා. ඊළඟ පාර්ලිමින්තුේ ඔය එක සෙල්ලක්කාරෙක්වත් ඔබට දකිින් හම්බේ නෑ. නමුත් දැන් අලුත්ම එකක් තියෙනවාම අලුතන් වෙන වර්ෂණයකින් මේ ට්‍රයි කරන්න උත්සාහ කරනවා. දැ මෙමිීත දැන් ඇවිලා බබා වගේ කතා කරනවා. මම ඉතිං ඒම නෑනේ මම හරි හොඳයිනේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයට අපි සහයෝගයේ දෙනවනේ එතකට ඒත්තිතිං අපි බලායිමකෝ නේද අපි බලයිමුකෝ නේද ඔන්න වගනිකම්. ට ප්‍රශ්නිතියෙන්නේ සමහර මෝඩ පිරිමි රැවටුනාට ඕවට ඒ තැනැත්තියට අපි කියන්න ඕන මේ රටේ මිනිස්සු ඕට රැවටෙන් නෑ එයට අපි තාම පැහැදිලිව කියනවා නමවත් කියන්න මේ ලැජ්ජයි ඒකයි නමවත් කියන්න ලැද්ජයි දන්නවා ඔබ දන්නවා මේ කවුද කියලා රත්නපුරෙන් චන්ද ඉල්ල නොවයි කියලා කියන ඒ වෙස්පෙරලිය රත්නපුරේ ජනතාව ගැන අපි දන්නවා. මගේ ගම රත්නපුරේ මගේ තාත්තක ගමරත්නපුරේ අප ඉපදුනේ රත්නපුරේ ඇතකට රත්නපුරේ මිනිස්සු මෝඩයෝනං නෙමේ. හැබේ රත්නපුරේ මිනිස්සු තමන්ගේ ගමේ හෝ තමන් එ වැඩකරන හෝ මගේ හිත දිනාගත්තු අයට හිතයි ඒගොල එහෙම තමයි එකන්නේ රත්නපුරේ මිනිස්සු ගැන මං දන්න එකම දේ තමයි ඒ මිනිස්සු තක්කඩිනෑ සමන ජනතාව ගැන මම මේ කියන්නේ දේශපාලු ගැනෙමේ. ඒ වුනාට ඒගොල්ලු මේ පාර පාඩමක් ඉගෙන ගත්තා දැන් අපි රත්නපුරේ ගිය වෙලාවේ අපිට හම්බුවුණු මගේ හිතවතුන් සහ තවත් අයි අනිත් අය ඒගොල්ලො මේ දැ දශපාලනය ගැන වෙනස් විදියකට හිතනවා වෙනස්විදියකට හිතනවා ද දහයි දෙදස් පහල්වේද දහන මේ විස්සේ දේශපාලනය ගැන හිතපු විදිහට වඩා වෙනස් විදියකට දැන්ගලු දශපාලන ගැන හිතනවා. අන්න ඒක නිසා මංකන මේකයි රත්නපුරෙන් පුළුවන්න්නම් මේ අලුත්මාලුත් දේශපාලන පාඩම ඉගැෙන ගන්න එක හරි වටිනවා ඒක තමයි මින් පස්සේ බොරු වෙස්පෙරලිවල්ට නළු නිලියන්ට හෝ විකාරකාරීන්ට දේශපාලනය පාර්ලිමේන්තුවේ ඉඩක් නෑ එක බොරු උත්සාහයක් නිරර්ථක උත්සාහයක් තවහා දෙෙක් ගැන අපි මේක ඇතුළිම කියනවා මිනියා මංහිතන විදියට ඉතාගෙනීන් ඇති ලංකාව මිනිස්සු පට්ට පල් මෝඩයෝ කියලා තරුණ කොල්ලො කෙල්ලෝ අර යනේන මං නැතුව ඉන්න අය ඔය වගේ විකාරකාරයෝ පිටිපස්සසිෙන් වැටනට රටේ වගකවතු මහජනතාව දන්නවා මේ ගොලන්ට දෙන්න ඕනේ උත්තරේ මොකද කියලා. ඉතින් අපි කියන්න මේකයි. ඕගොල්ලො මේ පාර චන්දේ ඉල්ලන්් ඕනි. සමහරු කියනවා මන් දැක්ක මේ අයට දෙෙන්ඩෙපා ඉල්ලන්ඩ එඩෙපා චන්දෙ ඉල්ලන්ඩ් අරහ මේ කියලා නෑ නෑ නෑ. ඕගොල්ලො චන්ද ඉල්ලන්ඩ ෝනි මේ පාර. මේ දෙන්නා ඇතුළු තවත් අය වගේ ඉන්නවන ඔක්කෝම ලැවිල්ල මේ පාර චන්දඉල්ලල මේ අලුත්ම අලුත් දේශපාල පාඩම ඉගෙන ගැෙන මෙතනින් එහාට ඒ විකාරය එතකොට නවති නවෝ. ඒකයි. ඇතම් මේ විකාරය දිකටම යනවාන. අපිට ඉල්ලන්ඩ දුන්න. ඉල්ලන්ඩ දෙන්ඩෝනි. එකලන්ට දෙන්්ඩෝනි නාම යෝජනා. මං අහගන සමග ජනබල වේගේ කවුරරි කියනවා නෑනෑ මේියාට නාමයෝජ දීල න හරිමොක්කාර එකක්. නැත්ත අන දෙන්න ෝමාරිත ත පොඩි වෙලාව යිතියෙන්නේ දීලා කෝමාරි දාාණන්ඩ ඉල්ලන්ඩ් එගොලන්ඩ කියල දෙන්න පාඩමතමයි ජනතාව මේ පාර අපි ඕගොල්ලන්ගේ මලවිකාරවලට මෙතනින් හාට රැවටෙන්නේ අපිට ඕනි වගකීමෙන් වගවීමෙන් කරන දේශපාලනයක් ජාතික ජනබලවේගේ දැන් පත්වෙලා ඉන්න තුන් දෙනා එක පෙන්න්න ලතියනවා ඒගොලු කරන විදිහෙන්. සෙල්ලමක් නෙ මේක රටක් මිනිස්සු ඉන්නවා කෝටි දෙකයි ලක්ෂ විසි පහක්තියක්. ඇතකොට මේ මිනිස්සුන්ගේ ීවි එක දරුවන්ගේ 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 දෙමවපියන්ගේ වැඩිටියන්ගේ විශල පිරිසක්කි න්නවා වැඩි හිටියෝ. කාන්තාව ඉන්නවා සයටට පනස් දෙකක්. මේ හැමෝගෙම ජීවිත සම්බන්ධයෙන් බරපතල වගකීමක් වගවීමක් ගන්න ඕනි දේශපාලනය කරන අය. තමන්ගේ ගෙදර ප්‍රශ්න විසඳගන්න තමන්ට තියන නඩුහබෝල ප්‍රශ්න විසඳ ගන්න ඒමලැත්තන් තමන්ට තියන වෙන මුකක් හරි කොන්තරත්කක් ඉෂ් කරන්න දේශපාලනය කරන්න. එනාය. ඒගොල්ලු මේ පාරය ඉගෙන ගන්නවා. අලුත්ම පාඩමක්. රනිල් වික්‍රම සිංහලලා මයින්ද රජ පක්ෂලා ප්‍රේමදාසලා ඇතුළු ඔය සියල්ලුම දෙනා චොන්ස්ටන්ලා තිස්සකුට්ටිලා නාමල්ල මෙවක්ක. ඉගනගත්තු පාඩමට වඩා වෙනස්ම පාඩමක්ාර ය වෙන වර්ෂණ යහෙකින් එනා අය බබාපාට්ටකෙන් එනය කලාවදාගන නය විකාර රූපීවෙන්ඩ උත්සාහ කරණාය ඉගෙන ගන්නවා. එකතාම පැහැදිලි මොකද පොලි ෘක් කියන්නේ කෞද කියෙලා දැන් ලංකාව මිනිසු දන්නවා දේශපාලන තක්කටඩිගන්න කෞද කියලා. දේශපාලනයේ තක්කඩිකම විදධ ස්වරූපයි. එක ස්රපයක්න ස්වරූප විධ කණනාවක්තිය නවා යාගමික ස්වරූපතියන්න පුළුවන් කලාවේති එන්න පුළුවන්. එමනැත් නම් වියත් කියල ඒගන්නේ උගත් අය කියල. රාවේ වියත් මඟ කියලා ඒවගේ වෙන්න පුළුවන් ඒගේ තවත්තු විදියකට එන්න පුළුවන් නිකන් විරෝගේල එන්න පුළුවන් ඔහොම මේ ඒක විදිහයි. ඉති මේ තක්කඩිකං සියල්ලම මේ වනකට ලංකාවේ මිනිස්සු බතරයක් හඳරගෙනන තියෙනනවා. ඒ නිසා රත්නපුරේ ජනතාව මේ වතාවේ මේ විදි වෙස්පෙරලාගනයන ඒ වගේම බබා වගේ කතා කරගනයන මේ දේශපාලනය තමන්ගේ වැඩකට යුදාගන්න උත්සාහ කරන හයට ම තන්නේ හොඳ උත්තරයක් දයි. එති රත්නපුරේ ජනතාව තරක්න රත්නපුරේ විවේෂ කරලකිවේ අපි හාගන හිටිය මම රත්නපුරෙන් ඉල්ල නෝ වගේ එකක් කියනවා. ඉතින් රත්නපුරෙන් නෙමෙයි කොහෙෙන් ඉල්ලුවත් තාම පැහැදිලි මුළු රටම එකම විදිහකට දැන් එක තනක ඉන්නවා. ඔය සෙල්ලන් වොල්ට නං එන්නපා. අපි දේශපාලනය කරන්නේ අපි කතරේ ගහන්නේ දැන් ඕගොල්ලන්ගේ වූමනායපාකං ඉෂ්ට කරගන්න පාර්ලිමේන්තුව යවන්න ඇමති මැතිකං අරන් දෙෙන්න්න නෙමෙයි මේ රටේ අපේ ප්‍රශ්න විසු ඳැගන්න. ඒකට තමයි අපි කතිරි ගහන්. මිනිස්සුව එක හ්ඩික් මේ කියනවා පක්ෂ බේදයගින් තොරව. එයින්ද අපි ආරාධනා කර නවා සියල්ලුම්ම පක්ෂවලායට සියලුම පක්ෂවල අප මහජනතාවට ආදරණීය මාජනතාවට ඕගොල්ලො කැමති පක්ෂකට චන්ද දෙන්න හැබැයි තක්කඩින්ට ජන්ද දෙන්න එපා තක්කඩි කෙලා කැනෙක් කෘක්ස් මොනහරි විදිකට තමන්ගේ වැඩේ කරගන්න නාය නිකං හිතල බලන්නකෝ මිනිස්සුන්ගේ සල්ලි වංචා කළයි කියලා නඩු හබ තියෙන්න පුද්ගලයකුට එයාට තියනොද කෙඩිබිල්ටය එකක් විශ්වසනී අත්වයත් තිය නොද ජනතාවට සේවය කරන්න පුළුවන් කියලා. තියෙනවද. ඉතින් ඔන්න ඕවගේ තත්ත්වයක් ඒ වගේම තමයි අනිත් පුද්ගල ගැනත් නි නිදර්ශනාත්මකෝ මේ දෙන්න ගැන විතරක් කිය අනිත් පුද්ගලයා ගැනත් කියවන කියන්න දෙයක් නෑ. නිකම්ම නිකම් ලද බොලද. කිසිම වගකීමක් වගවීමක් නැති විකාරකාරයෙක් වගේ හැසිරෙන ඒ වගේ පුද්ගලයෙකුට පුළුවන්ද ජනතාවගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න විදිට අරගන ඒවා සම්බන්ධයෙන් කටයුතු කරන්න එකන් කැමරාවක් අරගන පාරටගල්ල රුපල් පන්දාදාදදීල කරන එකනේ මලවිකාරයවා ඒ වෙල්ලා ඇත්තවශයෙන්ම කියනවනං මිනිස්සු රවට්ටන මුළු රටේම මිනිසු රවට්ටන තක්කඩි වැඩ ඒවගේ තමයි ඒ ආදායම් ලැබුණේ කොහොමද ඒවා යොදවල ව්‍යාපාර පටන්ගත්තෙ කොහොමද මේවා හැම දෙයක් ගැනම මං හිතන්නේ ඉදිරියේදී පරීක්ෂණ ඇරඹෙනවා කියන ආරංචියට පනින්න හදනවා පිම්මක් මේවැන් ගැලිවිවෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. මහජන බලයාරගන්න. මහජන කවුන් සෙලේට පැනලා කවදක්කතයක කරන්න බෑ. මිනිසු දන්නවා දැම්ම හිටම්ම මං හිතන්නේ සමාජ මාධ්‍යවසා එලියේ මේ අය ඇතුළු තවත්තා අය ගැන. මේ අවිතරක්ල මේ තවත්තා අය ගැන මේ මාමැතිවරණය තමයි අවස්සාන අවස්ථාව මේ වගේ දේවල් තදා බලන්නවත්තයෙන් අවස්සාන අවස්ථාව මෙතන හට කරන්න බෑ කොහොමත් කරන්න බෑ ැ වෙන විකාර ස්වරූපයකින් මේ පාර විතරක්වත් පොඩ්ඩක් උත්සා කරල බලන්න පුළුවන් අපි කියන්න උත්සා කල බලන්න කියලා. අපි කියන්නේ ඇවිල්ල උත්සාහ කරල බලන්න ඉගෙන ගන්න ඕනි ඒ පාඩම මිනිසු කියලදේ ඒ පාඩම ගෙදරම යවලා එතට ඊට පස්සේ තමන් කරගෙන හිටපු කලාවහරි මොනවාරි වෙනමොකක්කරි මක බාවක්කරි ඒකත් කරගන්න බැරිතත්වයට පත්වෙයි. ඉති ඒක තමයි අවසාන ප්‍රතිඵලයඒ වශයෙන් අපට කියන්න පුළුවන් අපි කියන්නේ මේ අය මහමතිවරණයේදී ඉදිරියේ තියන නම්බ්‍ර ධාත්තරන්දා මහමතිවරණයට ඉදිරිපත්වවෙෙන් නොනනි රුණාගල්ලය ගොලන්ට නොමිනේෂන් දෙන්න. එත ොට මයි ගොලු ඉගෙන ගන්නේ. මෙච්චර කල් ජනත වගේ පරමාධිපත්්‍යත්තෙක්ක කරපු ඒ කාලකන්නේ සෙල්ලම මෙතනින් හාට කරන්න බෑ කියලා. දේශපාලනය කරන්නා අපපු කලාාකාරව හුංගාක් දෙනෙක් දේශපාලන අඇයිුුණා පපොච්චාරණය කරල්ල සාාල පසු තැවිල්ලක් ඇතුව අයිුණා එගොලොන්ට තේරුුණා එගොලන්ගේ අතින් වරදක් සිද්ධ වුණා කියලා දැන් මේ වගේ අය. ඒක දැන මේ වගේය ඇයි තව දුරටත් මේක උත්සා කරලා බලන්නේ. ඒතු තමයි ඉගොල හිතවා ඉගොලු ගැන තියෙන හවබෝධය ජනතාවගේ අවබෝධය ඒගොල්ලු හිතන එක කියලා නෑ. ඔගොලු ගැන මිනිසු දන්නවා. ඒක ඔවුල්න්ට ඔප්පු කරන්න තමයි අපි කියන්නේ ඉල්ලන්න චන්ද ඉල්ලන්න. ඒමනං අපි අවසාන වශයෙන් අපේ කරටේ ආදරනීය මහ ජනතාවට කියන්නේ ඔබට පුළුවන් හොඳ. හරින්නත ගුරුවරයෙක් විදියට මේ වගේ යට හොඳ පාඩමක් උගන්නන්න. එකගුල ස්කෝලෙ ගිහිල්ලවත් වෙන කොහෙවත් ගිල්ලවත් කවදාවත් ඉගෙන ගත්ත නැති පාඩමක් උගන්නන්න ඔබට පුළුවන් දැම්මම හිතාගන්න මේ වගේ අයට ඔබ කියල දෙන පාඩම මොකද්ද කියලා. ඔබ කියල දෙන දේශපාලන පාඩම මොකදද කියලා. නොැම්බර් මාසේ දාහතරවවෙනිදට. ඒට ඔබට අවශ්‍ය ශක්තිය දහිරිය ලැබේවා කියලා අපි ඉතිස්තිං ප්‍රාර්ථනා කර නෝබේ පක්ෂය පාට මුණුහරි මොකවුනත්කමක් නෑ තක්කඩිංව දේශපාලනයෙන් අයින් කරමු ඒක තමයි අපේ ඊළඟ සටන් පාටය මේ රට හරි විදියට වෙනස් කරන්න ඕනෙ නං මේ ඉතුරු තක්කඩින්වත් දේශපාලනං අයින් කරන්න ඒක කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදීව ඔබටමයි. ඒයි ඔබට ඒ වගකීමාපි බාර දෙන්නේ. ජයවේවා. කොටිම් ම කියනවනම්.